සුබ දවසක් සියලු දෙනාටම අද අපි ඔබ හමුවට ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ ඔබ ඉතා හොඳින් හඳුනන ජනප්‍රිය චරිතයක් ඇයිගෙන මම මෙන්න මෙහෙම සඳහන් කරන්න ඇයි ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු වංශයේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනිය ඒ වගේම එම රෝහලේම රෝගීන් වර්ගීකරණ ඒකකයේ කණ්ඩායම් නායිකාව ලෙසත් විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙසත් ඇය දැනට කටයුතු කරනවා ඒ ඔබ හොඳින් දන්නා හඳුනන පුෂ්පා රම්යානි සොයිසා මෙලවිය ආයුබෝවන් ඔබතුමියට ආයුබෝවන් මම මුලින්ම දැනගන්න කැමති ඔබතුමිය හෙදියක් උනේ සුව කැමැත්තකින්ද මෙහෙමයි මම ඇත්තටම කැමැත්තකින් නම් නෙවෙයි හිත බුද්ධියට පිවිසුනේ මගේ සහෝදරියක් අපිට ගෙදරට හොරෙන් දාපු ඉල්ලුම් පතකට තමයි මට කැඳවීමක් ලැබුණේ මම අධ්‍යාපන උසස් පෙළ ජීව විද්‍යාංශයෙන් මම සමත් වෙලා හිටියත් මට මගේ අම්මගේ සිහිනේ තිබ්බ වෛද්‍යරියක් කෙනෙක් හැකියාවක් තිබුණේ නැහැ නමුත් ඉතින් අදල මම ගොඩක් සතුට වෙනවා හෙදියක් පිළිබඳ ඩයිරි ගොඩක් රට වෙනස් කරන්න බැරි වෙන්නත් පුළුවන් නමුත් හැබැයි මම හෙදියක් වෙන අවස්ථාවලදී ගොඩාක් හෙදියක් වෙන්න බැහැ කියලා නැවතුන අවස්ථාවක් මගේ ජීවිතේ තිබුණා මට මතකයි මම වාර්ත සංචාරය යද්දී එක රෝගියෙක් හිටියා බොහෝ පිළිස්සීම ලැබිච්ච වයසක තාත්තකෙනේ මේ එයා කොයිතරම් වේවුල වේවුල ඒ වේදනාවෙන් ඉන්නවත් දැක්ක පෙහැටිය මම ඊටදල් ගාම මම කලන්ත දාලා වැටුණා ඔක්කොම ඒත් මගේ දිහා බැලුවා මට ලැජ්ජත් එක්ක නමුත් ඒ පුංචි කාලේ නමුත් ඉතින් ඒ දුක මට දරා ගන්නම් බැරුණා මම ගෙදර කියලා හොඳටම ඇඬුවා මට ඉන්න බෑ මේ රස්සාව කරන්න බෑ කියලා ඒත් ඉතින් ධෛර්ය විනාශ කරන්නත් බෑ තාදසුකුත් මම කාන්තාවක් දරු ප්‍රසූතියට ලං වෙලා ඇය විඳින වේදනාව දැකලා එදත් මම ඇත්තටම කලන්ත දැම්මා නමුත් අද වන විට ඉතින් හැම අංශයෙන්ම ඉතින් පරිණත වෙලා ඉන්නකොට හෙදියක් වීම පිළිබඳ ඇත්තටම මම සතුට වෙනවා හොඳයි මෙතුමින් අපිට මෙන්න මෙහෙම දැනගන්න ඕන ඔබතුමේ හෙදියක් ලෙස මුලින්ම සේවාව ආරම්භ කරන්නේ කුමන රෝහලින්ද කුමන අංශවලින්ද ඔව් ඇත්තටම මේ ජාතික රෝහල ලංකාවේ ප්‍රධානම රෝහල මුලින් හඳුන්ලා තිබ්බ කොළඹ මහ රෝහල කියලා. ඒතරේ මහ රෝහලේ මම කෙටි කාලයක් තුළ නමුත් හැම අංශයකම මම සේවය කරා විශේෂයෙන් මම වෛද්‍යංශයේ පිළිසුන් ඒකකය දැරිසත්කාර ඒකකයේ ශල්‍යාගාර ප්ලාස්ටික් සැත්කම් ඒකක ආදී ගොඩක් ස්ථානවල මම මගේ මේ පුහුණුව මම පුහුණුව ලබා ගත්තා වගේම හෙතියක් ලෙසත් මම සේවාවල් ඉටු කරපු හෙතියක්. ඊට පස්සේ තමයි මම හදිසි අනතුරු වංශයට කැඳවීමක් මාව ලබන්නේ. නමුත් හෙතියක් ලෙස මම මගේ ජීවිතේ ඉතාමත් ආස කරපු තැනක් තමයි පිළිස්සුම් ඒකකය කියන එක. ඒකද මම සෑහෙන කාලයක් සේවාව කරා. අමතක නොවන චරිත ගොඩක් ඉතන තිබ ජීවිතේ පොළේ පය ගහලා ඉන්න මිනිසුන් ගැන සහ මිනිසුන් විඳින දුක උපරිමව දැක්ක ස්ථානයක් තමයි පිළිස්සුම් ඒකකය කාගේ හෝ ක්‍රෝධයක වෛරයක පෙරනිමිත්තක් හැටියට මම දැකපු ස්ථානයක් ඒක මට එක තරණයක් මතකයි පුංචි දරුවෙක් යතරණෙක් හැටියට තමයි මට පසු කාලේ ඔහු මුණ ගැහෙන්නේ ඔහු වයස අවුරුදු 9කදී මට මුණ ගැහෙන පිළිස්සුම් ඒකකයේදී මට මතකයි ඔහුගේ අයියා පේමන්ට් එකේ සනම් විකුණ විකුණ කෙනෙක් දවසක් ඔහු අයියත් එක්ක පේමන්ට් එකේ නිදාගෙන ඉන්නකොට අයියාගේ තරහකාරයෙක් අයියා නිදාගෙන ඉන්නවා කියලා හිතන්නේ මේ පුංචි අවුරුදු 9ක දරුවට ඇසිඩ් ගැහුවා මට පළවෙනි දවසේ මතකයි ඒ දරුවා කොයිතරම් දුක් වින්දාද කියලා හරිම දුක් වින්දා ඔබ දන්නත් මම ඒ දරුවාව සෑහෙන කාලයක් අවුරුදු ගාණක් ඒ දරුවාව එතන ප්‍රතිකාර ක්‍රියාත්මක කරා හැබැයි හරිම එයාගේ අස්වාභාවික පෙනුමක් තමයි දරුවට ලැබුණේ ඇසිඩ් ගහපු නිසා. ඉතින් ඒ වගේ හරි කේදාන්ත දැක්ක ඇස් දෙකට මේ පිළිස්සුන් ඒකකේ පුදුමාකාර වෛර චරිත. ඒ වගේම ඉතින් හෙදියක් හැදෙන්න මම පුදුම කැපකිරීමක් ඒ කාලෙත් මට කරන්න හැකියාවක් ලැබුණා. මම හැමදාම දිරෝගින් වෙන උපරිම සත්කාර සේවා කරපු හෙදිය. ඕජස ගලන තුවාල, පණුව ගහපු තුවාල, බෝම්බ පිපිරීම වලට ආපු සීරසියේ දැවන්ත පිලිස්සීම් ඒ හැම දෙයක්ම හෙදකම කියන එක අපූර්වට කරන්නට අවස්ථාවක් ලැබුණු ස්ථාන තමයි පිලිස්සීම් ඒකක දැඩි සත්කාරයක ප්‍රාස්ටි සත්කාරයක ඉති එවැනි හැම තැනකම විශාල වූ අධ්‍යක්ෂක රාශියක් ලබා ගත යුතුයි මම නව හදිසි අනතුරු වංශයේ සේවය සඳහා ඔබතුමිය එක්වීම ඔබගේ හැරවුම් ලක්ෂයක් වුණා කියලා අපි අහලා තියෙනවා කොහොමද මැතිතුමීනි එහි සේවාවේ ආරම්භය කොහොමද සිද්ධ වෙන්නේ කොහොමද අපි ඒ ගැන වැඩි විස්තරයක් දැනගන්න කැමතියි ඔබ දීපු අර්ථකථනයත් එක විදිහකින් හරිනම් මම විශ්වාස කරනවා ඒකට හේතුව තමයි අපි මේකේ ආරම්භය කරන විට යුද්ධයේ තමත් උපරිම තලයේ හිටපු කාලයක තමයි අපි හදිසි අනතුරු වංශයේ නව ගොඩනැගිලි විවෘතවන්නේ ඔබ දන්නවා ඉස්සර මේ කොළඹ හයිස්පිටාලේ විකලාංග රෝගීන් සඳහා හදිසි අනතුරු රෝගීන් සඳහා එක්තරා එක් පාට්ටුවක් තිබ
තිබුණේ නැහැ. හැම තැනම සමහරට ඔවුන් නොසලකා හරපු ආකාරයක් තමයි තිබුණේ. ඒ නිසාම තමයි පිළිලත් ව්‍යාපෘති යටතේ මේ නව ගොඩනැගිල්ල අපේ රටට දායාදයක් හැටියට ලැබෙන්නේ. මේකේ සෑම දෙයක්ම නිර්මාණය කළා අලුත් සංකල්ප ආපදා කළමනාකරණය පුහුණු කිරීම කාර්යාලය ඇතුළු රෝගීන් වර්ගීකරණ වගේ ඒ වගේම ආසාදන පාලන ඇතුළු විවිධාකාර ක්‍රමවේද නවීන තාක්ෂණයට අනුව එකතු කරගත්ත ගොඩනැගිල්ල. ඒ ගොඩනැගිල්ල නිර්මාණය කරනකොට තමයි අපිව කැඳවීමක් ලැබුවේ. ඒ කැඳවීම ජීවිතය ඉතාම විශේෂ වන්නේ ඔබ දන්න රෝගීන් වර්ගීකරණය එහෙම නැත්නම් ට්‍රියාජ් කියන කාර්ය ලෝකයේ හඳුන්ලා දීපු චරිතයක් හැටියට මාව හඳුන්ලා දෙන්නට පුළුවන්. මොකද ඒක පිළිලන්ත ව්‍යාපෘතියේ පැමිණි විශේෂඥ වෛද්‍යතුමා හෙද කාර්ය මණ්ඩලයේ විසින් මට ලබා දුන්න ශිෂ්‍යත්ව මත මම ලංකාවට මේ දැනුම ගෙනල්ලා තමයි ක්‍රියාත්මක කරේ. හැබැයි මම හදිසියේ ප්‍රංශ දැරි සත්කාර එක්ක හෙදියක්ව සිටිද්දි තමයි මට රෝගීන් වර්ගීකරණය කරන ඉස්සරහම ඒකකයේ සඳහා කැඳවීමක් ලබන්නේ. ඉතින් එය එක්තරා විදියකින් මේ රටට ලැබුණු ඉතාමත් හොඳ අවස්ථාවක්. ඔබ දන්නවා ආපදාවක සිය දහසක් මිනිසුන් අනතුරු වලට ලක් වෙනවා. ඔවුන් බෙදා වෙන් කරේ නැත්නම් වෙන්නේ ඒ රෝගීන් එම ස්ථානයේම එකතුලා බිය යන්න පුළුවන්. අපි හිතමු ඔක්කොම රෝගීන් එක තැනකට බාහිර රෝගීන් යන්නට යොමු කරනවා. ඒතර මොකද වෙන්නේ? සමහර අසාධ්‍ය රෝගයක් අසාධ්‍ය නෝන් රෝගයක් අපිට හඳුනා ගන්න බැරුව ශනිකව තැන් තැන්වල මේ මිනිසුන් ඉන්නට පුළුවන්. නමුත් අපි මොකද ඔබ හැමතිස්සම ආව සමහරක් කාලට ඔය හැමෝම අහනවා ඔයා ඉස්සරහින් හැමතිස්සම අපි දකිනවා මේ ඕන බෝම්බයක් පිපුණාම කියලා. ඒකට හේතුව තමයි ඒක හුදේ ඉදිරියට පැමිණීමක් නෙවෙයි. එතන මම කරන්නේ හෙද ක්‍රියාවලියක්. ඒ හෙද ක්‍රියාවලියේදී මම කරන්නේ රෝගින් රෝහලට එන හැම රෝගියෙකුම රෝගියා අසාධ්‍ය රෝගියා කවුද, අසත්ත්වයට පත් වෙමින් සිටින රෝගියා කවුද සහ අවදානම් නොමැති රෝගියා කවුද කියලා මම කණ්ඩායම් තුනකට බෙදනවා. ඒ කණ්ඩායම් තුනකට බෙදලා වෛද්‍යරුන් කියොම කිරීම සඳහා තමයි මම ඉදිරිපෙළේ සිටින්නේ. ඒක තමයි මගේ ප්‍රධානම කාර්යභාරය. අතන ඒ කාර්යය ලංකාවට හඳුන්ලා දෙන්න හැකියාවක් ලැබුණේ මේ නව හදිසි අනතුරු අංශීති මණ්ඩ අපිට සතුටුයි. මොකද එවැනි ක්‍රියා පිළිවෙලක් ලංකා ඉතිහාසෙ තිබුණේ නැහැ. ඒ ක්‍රියාවලිය එදා සිට ආරම්භ කළා. අද වෙන විට සියලුම රෝහලවල මේ රෝගීන් වර්ගීකරණ ට්‍රියාජ් කියන ක්‍රියාවලිය හඳුන්ලා දෙන්නත් හැකියාවක් තිබුණා. හොඳයි. යුද සමයේ අද්දකීම් ඔබතුමිය විස්තර කරා ඒ කොහොමද රෝගීන්ට ප්‍රතිකාර කරේ කියලා මේ හදිසි අනතුරු අංශයේ. ඒ දශක තුනක යුද්ධය පිළිබඳව අපි කැමති තවදුරටත් අද්දකීම් දැනගන්න ඔබතුමිය තරුණ කාලයේ විශේෂයෙන් මේ වීමේ කැප කරපු නිසා. ඇත්තටම යුද කාලය නම් මගේ ජීවිතයේ අමතක නොවන කාලයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. ඔබට මතක ඇති දශක තුනක යුද්ධයේදී අපි දුක් විඳපු පිරිසක්. නමුත් මේ කාලයේදී ඔබට මතකද ගලධාරී බෝම්බ පිපිරීම? ඒ විතරක් නෙවෙයි, ඉතාම සුවිශේෂී බෝම්බ පිපිරීම් රාශියක් මේ කාලෙදී සිදු වුණා. ඒ සෑම බෝම්බයකටම ලංකා සිපිපුණු සෑම බෝම්බයකටම මුහුණ දෙන්නට මට හැකියාවක් ලැබුණා. රෝහල් ඉතිහාසයේදී අපි මුහුණ දෙන්න දැවන්තම බෝම්බ පිපිරීම තමයි කොළඹ මහා බැංකුවේ බෝම්බ පිපිරීම. මට මතක එදා දවසේ උදේත් මම රෝගීන් වර්ගීකරණයේදී සිටු හේදියා මගේ කණ්ඩායමත් එක්ක මම එදා දවසේ උදේ බොහොම සැහැල්ලුවෙන් හිටියේ අදවත් බෝම්බයක් පිපිරෙන්නේ එපා කියලා. නමුත් ඒක හිතලා තප්පරයයි ගියේ. ඒක පාට මිනිස්සු ගංගාවක් වගේ ඇදගෙන ඇදහැලුනේ. ඔක්කොම ඉල්ලුවේ ජීවිතය. ඔබ හිතන්න 1500ක් වැල නොකැඩී හදිසි අන්තර්ජාලයට ගලාගෙන එනකොට අපි ඇත්තටම අපිට හිතාගන්න බැ මොකක්ද වෙන්නේ කියලා. කොහොමුණත් අපි අපේ ධෛර්යයෙන් රෝගී වර්ගීකරණය කරලා දැන් අපි ළඟ ඇඳනුත් තියෙන 2500යි. ඒ වෙනුවට රෝගීන් ඒ වෙනුවට 3000යි අතර මැදන් තිබුණේ. ඒ වෙනුවට රෝගී 2500ක් විතර රෝගී හැම තැනම පිරලා ඉතිරිලා. ඒත් මේ මේ 1500 තමයි ප්‍රතිකාර කරන්න එපෑ. අපි ළඟ තිබුණ ආපදා කළමනාකරණය නිසා ඒ සැලැස්මිත ඉතාම හොඳින් ඒක ක්‍රියාත්මක වුණා. නමුත් ඔබ හිතන්නේ එදා අතිශය දරුණුම දවසක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්. බැලු බැලු අත මරණ ආපු හැම කෙනාගේ ජීවිතේ විර කර අපිට හැකියාවක් ලැබුණා. ඔබ හිතන්නේ මේ සියලුම රෝගීන් ආට පස්සේ ලොරි දෙකක්ම ආවේ මෘත ශරීර සහ ශරීර කොටස්. ඒක නමට මගේ ජීවිතේ අමතක නොවනම සිදුවීම්. පෙළක් කොට ගැසුන දවසක් මට හරිම දුක හිතෙන එක තරුණෙක් ඇවිල්ලා හිටියා. මම දැන් රෝගීන් වර්ගීකරණය හතර පැත්තෙම රෝගී ඔක්කොම වට වෙලා එක හැම රෝගියා දිහාම බලබලා අසාධ්‍ය රෝගියාද අසාධ්‍ය නොවනද ඒ තැන්වලට බෙද බෙදා පුදුම කඩිකුල ඇස්න ඇවිස්න වගේ අපි ඔක්කොම එක පෙළට විශේෂඥ වෛද්‍යරයාද අධ්‍යක්ෂකවරයාද හේත නිධාරින්ද හැම කෙනාම සෞඛ්‍ය සහකාරය මණ්ඩලයේද හැම කෙනාම එක සීරුවට වැඩ උන මොහොත. නමුත් ඒ මොහොතේදී මට හොඳට මතකයි එක දවසක් ඒ එදා දිනේදී
एक तारने मागे लेने आते हैं एक बार तो ऐसे लगा था उनके पैदल थे हम उसको वट्टा कर गए ना रोगी ये आज से तो हम उसको मावे ये नहीं लेते में ऐसे लगाते ये वो जब बारे में ऐसे मटे मटे एक बार तो ही तो ना होते ना मुहता के एक ओके एक आता कैलेवी लगी हुई ना एक आधे आ कैलेवी लगी हुई ना उधरे पहले ला उधरे इंसान लोग को मेडिया टाप हो वेला वक मेरे रोगे था मुझे वो तुम आते मटे इतना कंपे एक थारा मटे पार पड़े ले सर एक थारों ने ऐसी के ओ मगे इंडिया के लिए नॉर्मल्स मटे वापरे का केला मगे तो ना साधु रोगे को आते दिन में होते नहीं केला ना उठ मांगे तो वो के ये आवासाने ली में बैंड ने पुलवां के मामा आते सुनोड़ा दाल दूवले ली लो कोक क्या तब पर देखा तो ना पक दीने मामा खाटी एक पके दोगने मिला और उठ वात्र पान ना हाथ ना करो ऐसे कहर ला मैं मेरा की मिला ही दिया माता मगे जेते अम्मा तब का नौन थारों ने को ये बागे में सीएलओ आप दाव कदी मो उबे ने चारित हम मम्मी के रोगी को मत तामत मत टेस्ट करना माता का हम फूट के लगे में जीवित तामत खेद नियले से मे वो मत पिया मर्डन दी मिया गया ये बागे में हम दास सोल दाद हुआ मट माता का इतना दारु हाथर देना हम हम दाव टे बैदल आऊं के जीवित युद्ध हम दाव ने सामील के दारु हाथर देने के लिए अम्मा के नेक मट मुलगर ने एक दरने ये अम्मा और उनके खांतुल उनके पिलाप ओके सोसो सुमुने मेक कोड़े नगिल हम तब परे दी म कंपनी लाख कोना कोड़े नगिल लाख मेक इति एवेने बोम्ब प्रहार वाले थे आप या पे जीवित टे पाना रख करते रहते में उनके जीवित बेरा के निमित्त तो आप इधर विशाल सेवा का इधर कराने हैं कि आप लोग ने एक इधर का में माँ दक्षिण इतना मत विशिष्ट आते हैं इधर का में इधर आपने उन्हें साउथ के शेष के इधर के विशिष्ट आते हैं उनके जीवित बेरा का हम के नाम केला केला काटे तो कर काल था में युद्ध समय में तब आसल थे हाँ होता आप यहाँ रहते रहो गुतम ये जाते अंतर विशेषत बहुन पाठ माला राशियक हदयरो हदिया प्लेसर ये वागे में अब तो मेरे यूनिफॉर्म में क्या बिट पे ना पता कम राश या कब तो मेरे पहन देगे ना सीखना मेरे पहले बंदर तब तो मेरे किया ना याम कतान दे रखे थे अबे क्या मैं तो ये करना चाहेगा ओ ऐसे तो ना मामा साथ में ना मामा लंका में मैं विशेष ना आप दां काल मना करने पहले बंदर प्रथम हेती इवनी अध्यापन एक लाभ उस हाँ इवनी अध्यापन राशिया क्लब का तो दान टेस्ट ने कम हेती है डेटा मार्क के बजट तो ऐसे में हेती बोलती है दी इवनी विशेष साक्ष्य ताहे मतलब विशेषित हेतियां सीखी है युद्ध ना उत आपे रटे बहुत एक विशेषित हेतियां आडवी लोके गुर्तीन का तो तब जनो एक एक गुर्तीन ने विशेष साक्ष्य ताती है ना परिपालना चित्र ये वाकी में हेती का में तीनों इति माँ विशेषित हेतियां क्योंकि अन्य मामा जापानी सेन मेरी विश्वविद्यालय मामा हेद का आपदा कलमना हेद ने आपदा कलमना करने सा हेद कलमना करने एवं के म ट्रियाज शति एक एन ट्रॉमा मैनेजमेंट ए एन ई मैनेजमेंट एक्सीडेंट इमरजेंसी एवं ने हादसी अवस्था सा हादसी आपदा कलमना करने पीली बंद व प्रथम इनमें एक ने करते हेद या कहते हैं मलों के आप इधर ना एवं ने अध्यापन या देंगे बदलने सीपीआर एवं ने प्रसार के एवं ने प्रहार यान वाले दी पावा कोहों मद साउ के कार्य मांडले खाते तो क्रियात्मक कराने के लिए ये हम अध्यापन या मन अपुन हिंदी आप मामा सेलु मा बसांगत द ओन मा रोग धातु ये थी आपे खालमना कारित्य सा सैलस प्राप्त नहीं सैलस मार के लिए मद होंडिंग ग्रहणे कर हिंदी आप माम जापानी विकराते हैं मामा अमेरिका के क्राइसिस मैनेजमेंट अतर में अमेरिका में माम प्रांत बीसी गाने कटे अवित्त इसी लोग में बॉम्ब पिपरिंग सा विविध क्राइसिस तीव्र स्थान वाले टक हम बताने टक मामा के हिला स्वीशेश अध्यापन क्रम एक माला बागता ये अध्यापन क्रम अतर में अति विशाल है ये दरों में संभारे ये हम अध्यापन लगभग आगे में महिलाओं विश्वविद्यालय थाईलैंड के सीपीआर एक यानी कार्डियोपल्मर रिसर्सिटेशन हर तपुकुशीय प्रतिजीवन क्रियावली द उसस मत्तम अध्यापन सियाल महादार लतीयो ना इतना क्यों इंडिया विच सिंगापुर व था में थाईलैंड के वके में पिनलैंड वाले राठा वाले हेतु कलमना करने आपदा सरस्वती शुद्ध कलमना करने हादसे आस्था सा आप हादसे आपदा कलमना करने रोगी बारी करने ये बहुत दिन में एक एक करता ऐसे में हेतु या का इवन इतना अच्छे कटर नहीं रहे पाते ने कुछ उनका ए बैच एक ने पदक का आप ले लेना वाम ए कोर्स वाले एक विशेष तो पुकने में ये है वो पुकने में अपने लापना तीन इस बार मामा ऐसे लम्बे कोटा साफ़ पामने वाले तो गुड़ा तीनों पदक का ही हुए तीन यूनिफॉर्म में के पहले तो किन्हीं ना आपाहासी गुड़ा तीनों ना वो तीन हिंदी अखेटे ने माया आद्य अपने लड़कों अभी तरफ ने होते मामा सीलों माद्य हर हाँ विविध आकारे पुकने सदा हम आद्य के समाज लाभ में समाज सिद्धि विनाश का
ආරක්ෂාව තහවුරු කර ගන්නට සහ අලුතෙන් හිතන්නට ඒ සියලුම දැනුම යාවත්කරන කරන්නත් සමාජ තලය තුලත් සවිශේෂී තුලත් හැමලිතරම උත්සාහ කරන හේතියක්. හොඳයි. ඔබ මෙරට මෙන්ම ජාත්‍යන්තර සම්මාන රාශියකින්ද පිදුම් ලබා තියෙන චරිතයක්. අපි කැමති ඒ සම්බන්ධවත් විස්තර දැනගන්න. ඔය ඇත්තටම මම ඒ සම්මාන වලට පිදුම් ලැබුවේ මට ඒව මේ ඒව ඉබේම ලැබුණ සම්මාන ඇතර මම 2003 වසරේදී මේ ජාත්‍යන්තර මේ ටොයි කියන්නේ මේ ජාත්‍යන්තර ජීසීස් කියන සම්මානයේ විසින් මානව කියන්නේ මම මේ අපි කිය ස්වේච්ඡා සේවාවේ කැපී පෙනෙන විශිෂ්ටතම සම්මානය මට ලැබෙනවා. ඒකට හේතුවක් තිබුණා මම මගේ ජීවිතයේ ඔබ දන්නවා මේ මෙතනට එන්නේ රුම්බින් 350 පිට දවසකට එනවා. ඕන් හැම කෙනාව ධනවත් අය නෙවෙයි. ඕන්ට කිහිලිකරුවක් පුටුවක්වත් ගන්න ඕන්ට ආදායමක් නැහැ. ඒ සෑම රෝගියෙකුටම නොමිලේ කිහිලිකරු සහ රෝද පුටු ඒ වගේ පරිත්‍යාග මම දහස් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් මම ඕන්ට ලබා දීලා තියෙනවා. ඒ වගේම දැන් සමහරක් පුත්තිල ඔබ දන්න කපුල් දෙකම නැ පරාකාතයට ලක් වෙලා ඕන් සඳහා ඉලෙක්ට්‍රික් කාඩ් එවැනි දේවල් මම ලබා දුන්නේ අඩුම ගානේ ඔවුන්ට ස්වීප් එකක් හරි විකුණන රස්සාවක් කරගන්න පුළුවන් විදිහට. ඒ වගේම ගොඩාක් දේවල් ක්‍රියාත්මක කරලා ඉතින් ඒවැනි ඒකටත් සහ මම සේවාව වෙනුවෙන් ඉටු කරපු දේවල් වලට තමයි මට මේ සම්මාන මම හිතන්නේ 60කට වඩා මට සම්මාන ලබා දෙලා ජාතික මට්ටමේ වුණත් ජාත්‍යන්තර මට්ටමේ මට සම්මාන ලැබිලා තියෙනවා. හැම දෙයක්ම මම ඉල්ලා සිටලනේ මට ඉබේම ලැබුණ සම්මාන හැටියට හඳුන්වා දෙන්න. මේක හිත වෘත්තියට ලැබුණ ලොකුම ආඩම්බරයක්. හැම හිතියකටම මේ ආඩම්බරේ හිමිවෙන්න ඕනේ. මොකද හිතියන් කියලා කියන්නේ ඕන් ඇත්තට ලොකු කැපකිරීමක් කරන හැම හිතියක්ම. ඒතරනේ සෞඛ්‍යශීලී හැම කෙනෙකුම ලොකු කැපකිරීමක් කරනවා. නමුත් පැය 24ම තමගේ දරුවන්ට දාලා අම්මලා තාත්තලා දාලා කිරි ඕන දරුවන් දාලා තමගේ රෝගීන්ගේ ජීවිතය බලන එක කැපකිරීමක්. හුඟක් අය කියන්න පුළුවන් මුදලට නේද එන්නේ කියලා. නමුත් ඊට එහා ගිය කැපකිරීමක් හෙදියකගේ තියෙනවා. ඒ කිසිම වරප්‍රසාදයක් දෙයක් බලාගෙන නෙවෙයි හුඟක් රට හෙදියන් වැඩ කරන්නේ. සියලුම හැම අතින්ම මෙරිකල පැරිලා පොඩි වෙලා හුඟක් රට හෙද වෘත්තිය සේවා කරන හුඟක් ඒක දකින්නේ නැහැ. නමුත් ලංකාවේ හෙද ශාස්ත්‍රයේ ඉතින් කොහොම වුණත් ඒව දිහා බලන්නේ රෝගියා මූලික කරගෙන තමයි අපි මේ වෘත්තිය ගොඩනගාගත යුත්තේ සේවාව ඔස්සේ. ඉතින් එවැනි සේවන් කරනකොට ඉතින් අවංකව කරන අයට එවැනි සම්මාන පුදු දෙන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මමත් එවැනි සම්මාන ලැබුණා. ඉතින් මම ස්තුතියි. ඒ හෙදියක් හැටියට මම එවැනි දෙයක් ලැබලා තියෙනවා. හොඳයි. අපි මෙතෙක් වෙලා සාකච්ඡා කළේ ඔබතුමියගේ සේවා කාලය තුළ ඔබතුමිය කරපු කැපකිරීම් සම්බන්ධව සේවාව වෙනුවෙන් සහ රෝගීන් වෙනුවෙන්. අපි කැමති දැනගන්න හදිසි අනතුරු අංශයේ රෝගී සත්කාර විතරක් නෙවෙයි. මේ රෝහල වෙනුවෙන් ඔබ බොහෝ මෙහෙවරක් කළා දා රෝහලේ දියුණුව වෙනුවෙන්. අපි ඒ සම්බන්ධව කතා කරන්න කැමති ඔබතුමියත් එක්ක. ඇත්තටම මම මේ රෝහලේ බොහෝ බාහිර ක්‍රියාකාරකම් වලට යෙදෙන කෙනෙක් සහ අලුතෙන් ගොඩක් දේවල් නිර්මාණය කරපු චරිතයකට මම ඔබට පින්තූර රාමුත් එක්ක පෙන්නන්නම්. අපි ඒක බලමු. ඔය ඇත්තටම විශේෂයෙන්ම මම ඔබට කිව්වා මම බාහිර ක්‍රියාකාරකම් වල අංක එක වෙන්නේ මෙම ස්ථානයේ හදිසි අනුග්‍රහයේ යෝගින් වර්ගීකරණයට අමතරව පුහුණු පාඨමාලා රාශියක් ඉෂ්ට කරපු හේතුදිය විශේෂයෙන් මෙම ස්ථානයෙන් තමයි කාඩියෝපල්මන රිසර්සිටේෂන් රෝගීන්ගේ ජීවිත බේරගැනීම ක්‍රියාවලිය පිළිබඳ වෛද්‍යවරුන් හෙදිය කාර්ය මණ්ඩල ඇතුළු සෑම දෙනා පුහුණු කීම් වලට බොහෝ දේවල් ක්‍රියාත්මක. ඒ වගේම ඔවුන්ගේ සුබ සාධන මෙන්ම ඔවුන්ගේ කලා හැකියම් වර්ධනය කිරීමටත් අපි කටයුතු ක්‍රියාත්මක කරා. ඒ විතරක් නෙවෙයි අපි ලංකාවට පමණක් නෙවෙයි ඉන්දියාවේ ඔබ දන්න ඡත්තිස්ගාර් කියන නගරේ පොලිසි පවා ඇති කරන්න ඒවා නිර්මාණය කරන්නට පවා අපි පිටරට විශාල දායකත්වයක් අපි ලබලා දීලා තියෙනවා. ඒ වගේම ටිමෝර් රාජ්‍යයේ හෙද ක්‍රියාවලින් අන්වාඩීම සඳහා අපේ දේශක දායකත්වය ලබා දෙන්නට මම මූලික වෙලා කටයුතු ක්‍රියාත්මක කරා. ඒ වගේම පිටරටින් එන මේ විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිතුමන් ඒ විදියට සම්බන්ධීකරණය ක්‍රියාත්මක කිරීමටත් මම රට වෙනුවෙන් නියෝජිත කරා. ඒ වගේම ජාත්‍යන්තර trauma management nurses ලගේ ANE association එක ලංකා ඉතිහාසයේ මුලින්ම ඇති කළා. ඒ පිළිබඳ හොඳ ඥානයක් ලංකා පුරාටම ලබා දුන්නා. ඒ වගේ ඉතා සුවිශේෂී මේවන් රාශිය ක්‍රියාත්මක කරන අපිට හැකියාවක් ලැබුණා.
එවැගේම පාසල් අධ්‍යාපනය නගා සිටුවන්නටත් දරුවන්ගේ ප්‍රථමාධාර පිළිබඳ දැනුම් වර්ධනය කරන්නටත් සමාජය තුළ හදිසි අනතුරු නිවාරණය කිරීම පිළිබඳවත් එවැගේ නොයෙකුත් ආකාරයේ ක්‍රියාකාරකම් වල බාහිරව නිරත වෙලා අලුත් ලෝකයක් අලුතින් සිතන්නට ක්‍රියාකාරීත්වයක් ඇත්තටම අප විසින්ම නිර්මාණය කරා මෙවැනි දේවල් සමහරක් විට ලංකා ඉතිහාසය තුළ හඳුන්ලා දීපු මුල් වතාව වන්නට පුළුවන් නමුත් මේ හැම එකකින්ම අපේ ජීවිතේ බලාපොරොත්තු වුණේ හුදෙක් හෙදකම කියලා කියන්නේ රෝහලක නතු වෙච්ච දෙයක් නෙවෙයි ඒ ඉතින් ආපදාවකදී මිනිසුන් හැසිරෙන විදිය එක එකනාගේ ක්‍රියාදාමයේ මොකක්ද වෙන්න ඕනේ කියන එක හඳුන්ලා දීලා තිබ්බා ඒක විවිධ ක්‍රමවේදයන් භාවිත කරලා මුළු ලංකාවට මේ පණිවිඩ ගෙන යන්නට අපි උත්සාහ කරා ඉතින් අනිතක ප්‍රථමාධාර පිළිබඳ ඥානය ලබා දුන්න විතරක් නෙවෙයි තීරෝද්‍ර අතර යෙදුණු මහත්තුට හැම කෙනාගේම ඥානය සංවර්ධනය කරන අපි ක්‍රියාත්මක කරවගෙම අපේ රටේ දශක තුනක යුද්ධයේදී විශේෂයෙන් විශේෂ කාර්ය බලකායේ පුහුණු වීම සඳහා 1998 ඉඳන් මේ දක්වාම සියලු කණ්ඩායම් පුහුණු කරන්නට ත්‍රිවිධ හමුදා පුහුණුවටත් විශේෂයෙන් මේ අමාත්‍ය ආරක්ෂකාංශ ජනාධිපති ආරක්ෂකාංශ පොලිස් රට නියාමක මහතුරු මේ හැම කෙනාම පුහුණු වීම සඳහා විශේෂ මෙහෙවරක් ලබා දුන්නා. අතන ඔබ හැවුව මගෙන් හදිසි අනතුරු අංශයට මොනවද කරගෙන අතන මම එදියක් හැටියට අවුරුදු 25ක් වෙනකොට ඔබ දන්නවා මේ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය ඉතාමත් බොහෝ වෙට රෝගීන් සත්කාරය නිසාම ජරා ජීර්ණ වෙච්ච අවස්ථා තිබෙන විශේෂ වැසිකිලි පද්ධතිය එහෙම මම අවුරුදු 25ක් වෙනකොට රුපියල් මිලියන 100ක් ආධාර අරගෙන මම ඒව නව්‍යකරණය කරා ඔබට පේනවා ඇති උඩින් තියෙන පින්තූර සහ යට තියෙන පින්තූර තියෙන වෙනස ඒවා මම කාර්ය මණ්ඩලයට රෝගීන්ට ඔවුන්ගේ නේවාසික ස්ථානවලට ඉතාමත් සුවිශේෂී ලෙස මම මේ තත්ත්වයන් නගා සිටීම සඳහා මම සුකමැත්තෙන් ඒ දවල් ක්‍රියාත්මක ඔබට පේන ඇති පෙර සහ වර්තමාන තත්ත්වය ඒ හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්නත් ඉතින් මට හැකියාවක් ලැබුණා මම ඉතින් ඒක ඉතාම සතුටින් තමයි ඒවා ස්මරණය කරන්නේ හෙද වෘත්තිය කියලා කියන්නේ සෞඛ්‍ය සේවාවේ කොඳු නාරැටිය ඒ කියලා කියන්නේ සියලුම සේවා දායකයන් ඒක රාශී කරගෙන සේවා ලාභියාව පරිපූර්ණත්වයට පත් කිරීම තමයි හෙද වෘත්තියෙන් ක්‍රියාත්මක විය යුත්තේ ඇත්තටම වාට්ටුවක බලධාරිය ලෙස කටයුතු කරන හෙදිය ඔවුන් රෝගියාගේ රෝග සත්කාර සේවා පූර්ණ කිරීම සඳහා අනිත් හැම එකම ඒකාබද්ධ කළ යුතුමයි ඒ නිසා තමයි රෝග විනිශ්චය කිරීම රෝගියාගේ හැම දෙයක්ම කළමනාකරණය කිරීම පරිපාලනය සම්බන්ධීකරණය හැම දෙයක්ම මේ හෙදිය සතු වෙනවා ඉතින් මේ හෙදකම කියලා කියන අති විශිෂ්ට වෘත්තියක් ඔබ දන්නා රෝගියාගේ ජීවිතේ හුස්ම රැක ගන්නට මේ හැම දෙයක්ම හෙදකම වෙනුවෙන් කටයුතු ක්‍රියාත්මක කළ යුතුයි ඉතින් මමත් ඇත්තටම සතුටු වෙනවා මට මගේ ජීවිතයේදී හෙදියක් ලෙස මා ජීවත්වන මේ රෝහලට යමක් ක්‍රියාත්මක කළා මගේ දායකත්වයක් ලබා දීලා රෝගීගේ ජීවිත වෙනුවෙන් කැප කරන්න ලැබුණ අවස්ථාව මගේ ජීවිතේ ඉතාමත් වාසනාවක් කොට මම සලකනවා ඒකට හේතුව ඔබ දන්නවා දැන් හෙද වෘත්තිය කියන එක රෝගියෙක්ගේ දුකක් වේදනාවක් කඳුලක් කියන වෙලාවකට ඔවුන්ට වචනයකින් හෝ ඔවුන් විනේ යමක් කරන්න පුළුවන් ඒක මොන තරම් භාග්‍යවන්තද කියලා හිතන්නේ රෝගියෙක් ළඟ පමණමයි. හැබැයි මම හෙදියක සෝපේ නිල්ලා සිටින්නේ අප රෝහල් සංවර්ධනය කිරීම සහ මෙවැනි දේවල් සංවර්ධනය කිරීමට වඩා ප්‍රජා සෞඛ්‍ය සේවා නන්වලමින් රෝග වීමට පෙර ආතේ තත්ත්වයන් පාලනය කළ රෝග නොවන්නට ප්‍රජාව සෞඛ්‍ය සම්පන්න කරන්න හැකියාවක් තියෙනවා. ඒක තමයි අපි ලබන නිරෝගී සම්පත්තිය. ඒ නිසා කල්නා කර අපි සටන් කරමු රෝග නොවන්නට අපි උත්සාහ කරමු නිරෝගීමත් පරමාශ ලබන්නට එවැනි ජීවිතයක් ඔබ අපට ලබා ගන්න හැකි අත්දින මහිත ජීවිතයක් අප ලබා ගන්න පුළුවන් ලොකුම භාග්‍ය හැටියට මම නම් සලකන්නේ ස්තුතිය වැඩිතුමී ඔබ මෙහෙවින් මේ සාකච්ඡාව සමග එකතු වුණාට ස්තුතිය ඔබ මගෙන් ඉදිරි ප්‍රශ්න අසා සිටියාට